අයිබෝම් සුබෝදාසන කට්ටියටම මේ පාර ට්‍රැවලිස් බ්‍රදර්ස් අපේ ටුවර් එක අපි පටන් ගත්තේ නාරම්මලින් නාරම්මලින් අපි අතුල් පාරක ඇවිල්ලා අපි ඇවිල්ලා ඉන්නේ දැන් විශේෂ ගමනක් යන තැනක ගමන පටන් ගන්න තැනට ඉතින් ඉස්ලාම ගමන යන කලින් ටේක් අප් බොන්න කියලා අපි ආව කඩේකට ඉතින් කඩේට ආපු වෙලේ කඩේ ඉන්න අපිට ලස්සන මල්ලි කෙනෙක් ඉතින් අපි මේ මල්ලිව පොඩ්ඩක් මල්ලිත් එක්ක අපි යන ගමන ගැන විස්තර කතා කරද්දී මල්ලි පොඩ්ඩක් ඒ ගැන විස්තර දන්නවා ඉතින් මල්ලි මේ අපි කොහෙද යන්නේ කියන්න කොහෙද අපි විස්තර හැබැයි ඔයගොල්ලෝ වාගේ හක්මිනි කන්ද කොහෙද යන්නේ ආ ඒක හක්මිනි කන්ද මොකද්ද මල විශේෂත්වය මේ පැත්තේ ගමේ මිනිස්සු කියන විදිහට මේ ගමේ මිනිස්සු කියන විදිහට මේ ඒ කාලේ රජ කරපු මේ වලගම්බ රජුරෝ මොකද්ද යුද්ධෙන් පරාදෙලා හැංගිලා හිටපු තැනක් තමයි මේ හබ්බිලි කන්ද කියන්නේ මේ හබ්බිලි කන්දේ මේ බෙල්ලෝ හතක් තිබුණා තමයි මේකට හබ්බිලි කන්ද කියන්නේ බෙල්ලෝ හත් දෙනෙක් ඒ හින්දා තමයි හබ්බිලි කන්ද කියලා කියන්නේ නේ ඒක ලොකු කන්දක් ඔව් අද ඉතින් ඔය මේ ගමේ අපේ ලස්සන වල්ලි කෙනෙක් හමුනා කියලා විකේ තේමන් දාපු කඩේ ඉතින් ඒ විස්තර ටිකත් එක්ක තව විස්තර ගොඩක් දැනගන්න අපි යන් හබ්බිලි කන්දර හබ්බිලි කන්ද පාමුලි දන් අපි ඊළඟට හම්බ වෙමු සම්බෝලනේ වයිරෝ දුරු මිස්සන්ද දුරු මිස්ටි උදෙන් මල් हरियाणा सुबह उदय सुना ट्रैवल विद ब्रदर्स अफियादा दंड तन नोदूर गुड़क अदापी अवेल नारम्मली अलव पेट किलोमीटर भीतर अलव पेट इधि हब्बी कंद नगिन वेड़ेदी अपिकोड ए कंद नगिन दंड गमे इन ए गण दंड विशेष कट्टिया गमन इकोरगत मेट इन्े लसन मल्ली ने किन्नो इवगे गमे नंगल दिन किन्नो ये नंगिक अम्मा तात इन्नो अक्का कट्टिया मेकला ඒ දන්න හබ්බිලි කන්ද ගැන ඕගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් ඕගොල්ලන්ට ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා කියලා දෙන්නයි මේ නිරදරන්නේ. ඉතින් ට්‍රැවල් විත් බ්‍රදර්ස් අද අපි යනවා ඕගොල්ලෝ වෙනුවෙන් හබ්බිලි කන්ද නගින්න. එහෙනම් හබ්බිලි කන්ද නගින ගමන් අපි හමු වෙමු. ජය වේවා. ට්‍රැවල් විත් බ්‍රදර්ස් තමයි ආරක්ෂා වෙලා ඉන්න බලගම්බා රජුරෝ මීට අවුරුදු 1000කට කලින් තෝරගන්නේ මේ තෝරා ගන්න තැන ഇതുමා සතපෙච්ච ගල් ඇඳ අබ්බිලි කන්ද නගෙදි මුලින්ම දකින්න තියෙනවා අපි දැන් නැවතිලා ඉන්නේ එතන කටාරම් ගලක තියෙන මූලික විශේෂාංගයක් තමයි කටාරම ඉතින් අබ්බිලි කන්දේ තියෙන රජුරෝන්ගේ නිදාගත්ත ගල් ඇඳ ගාව මේ කටාරම අපූර්වට අපිට මීට අවුරුදු 1000කට කලින් කොටපු කටාරම අදටත් මේ විදිහම දකින්න පුළුවන් එන්න තව විශේෂ දෙයක් තියෙනවා පෙන්නන්න මේක තමයි වලගම්බා රජුරෝ සතපුණායි කියන ගල් ඇඳ ඉතින් අරම සුවපහසු රින්නදි කියලා අපිට හිතෙනවා ඒ වගේම මෙතන තව විශේෂ දෙයක් තියෙන්නේ එතුමා නිදාගද්දි හරියට සතුරු වක්‍රම තිබ්බ රජ කෙනේ වලගම්බා රජුරෝ වයඹ පළාතේ බොහොම ස්ථාන තියෙනවා වලගම්බා රජුරෝ සංගවිලා හිටපු ඒ සංගවිලා හිටපු තැන් වලින් විශේෂ ස්ථානයක් වෙච්ච මේ හබ්බෙලි කන්දේ එතුමා නිදාගද්දි එතුමාගේ අසිපත ඒ කියන්නේ එතුමාගේ කඩුව ගහලා තිබ්බ තැන රඳවලා තිබ්බ තැනත් මේ ගල්නද පාමුල හරි අපූර්වට වෙලා තියෙනවා එන්න එක පෙන්නන්න ඉතින් රජතුමා නිදාගද්දි එතුමාගේ ආරක්ෂාවට ළඟ තියන් ඉන්න එතුමාගේ අසිපත නිදා ගන්න වෙලාවේ රඳවලා තිබ්බ තැන තමයි මේ තියෙන්නේ ඔයගොල්ලන්ට හිතාගත්ත හැකිනේ සාමාන්‍යයෙන් කඩුවක් අසිපතක් දාන්න පුළුවන් විදිහකට කිනිස්සක් දාන්න පුළුවන් විදිහට මෙතන ඒ විදිහට සකස් කරලා තියෙනවා ඒ කාලේ යොදපු බදාමේ අදටත් ඒ විදිහටම සුරක්ෂිතව මනා ලෙස අදටත් ඒ විදිහටම දකින්න පුළුවන් ඒ කාලේ තිබ්බ තාක්ෂණයේ අද තියෙන තාක්ෂණයේ ගැන එතකොට අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් එහෙනම් හබ්බිලි කන්ද නගමු මේ ට්‍රැවල් විත් බ්‍රදර්ස් සෙට් එකම නගිනවා අයියා मेकड़ी कटारमा
गले मन स्थान तटक विशेष दया ඉතින් මෙතනින් ඇතුළට ලොකු ගල් ගුහාවක් තමයි තියෙන්නේ. හරි වෙනදා තරන්න ඕනේ මේක නැගින්න. ඔය ඇතනින් එහා පැත්තෙන් ගිය හැටි. ඔව් වවුල් ඉන්න හරි. මී වවුල් ලොකේ ප්‍රාරයක්. නයිජිකෙන් යන්න පුළුවන් එහා පැත්තට. ආහා. අන්න වවුල් මේ කරදරයක් ඉන්නේ නේ නේද? ඔව්. ඔව්. රජුරු සතපුණු ගල දැක්කා ඒ කටාරම දැක්කා ඉතින් ඊට පස්සේ රජුරු ඇදාර කැඳ පොබු තන කියලා ගුහාවක් දැක්කා ඉතින් ඒ ගුහාවත් පහු කරගෙන තව ටිකක් ඉහළට එද්දී තව ලස්සන තනක් හම්බුණා මං හිතන්නේ මේක නම් ස්වභාව ධර්මයේ නිර්මාණයක් වගේ දෙයක් ඒ වුණාට මේ එහා පැත්තේ වැටියක් එහෙම මැදලා තියෙනවා මේකට කියන්නේ ඕලු පොකුණ කියලා මේක දැන් නම් ඉතින් මේ කන්දේ ඉන්න සත්තුන්ටයි කියලා තියෙන්නේ ඒ කාලේ ඒ කියන්නේ සජ්ජුරන්ගේ කාලේ මේක පොල තටාකයක් වෙන්නද යමු ඉස්සරහට आये नगे आये पड़े स्टेड मगिन नव तूना तव नग्गे नग्गे नगिन तीन किलाने मेकड़ा हब्बेली खंद नम हदीन विधि तरी अपूर कथावती मे गल सा टाउन दिखाई बलदी अट्ल पेन ए पेन विधि हिदि बेलग्गे हडेट तिब हिंद कीलाव कट जनप्रवादी पावती हब्बेली खंद कीलिंद तवत्नवा ඒ කාලේ රණින් නිම කරලා තැන්පත් කරපු හබ්බෙල්ලු හත් දෙනෙක් මේ ගලේ හිටියා කියලා ඒක නිදන් කරලා තිබ්බ හින්දා කියලාත් කියනවා මේකට හබ්බෙලි කන්ද කියලා නම වැටුනේ. ඉතින් කොහොම හරි මේ පැත්තේ ප්‍රසිද්ධ ගලක් හින්දාත් ගොඩක් කට්ටිය නගින්න නැති ගලක් හින්දාත් ප්‍රසිද්ධ ගලක් නොවන හින්දාත් ට්‍රැවල් විත් බ්‍රදර්ස් අපි අද තෝරගත්තේ හබ්බෙලි කන්ද. ඒ වගේම අපේ යාළු ටිකත් බොහොම කැමැත්තෙන් හිටියා. ආසාවෙන් හිටියා ට්‍රැවල් විත් බ්‍රදර්ස් අපිත් එක්ක එකතුලා මේ වැඩේ කරන්න.
ඉතින් කට්ටියත් එක්කම එකතු වෙලා යාළුවෝ ටිකවත් එක්කගෙන අද ට්‍රැවල් විත් බ්‍රදර්ස් මේනක්ගේ හබ්බිලි කන්දර එන්න බලන්න හබ්බිලි කන්ද හැබැයි බලන්නවට කමන්නේ හැමදාම කියනවා වගේ ඕගොල්ලෝ ගේන පුංචි දෙයක්වත් තොපි කොලයක්වත් මේ ලස්සන බිමේ දාලා නම් යන්න හිතන්නවත් එපා මේ දේවල් රකින්න ඕනේ මේ අපේ අතීතේ ඒක අපි රැක ගන්න ඕනේ අපේ අනාගතේට පෙන්වන්න එහෙනම් උඩින් හම්බෙමු මේ ට්‍රැවල් විත් බ්‍රදර්ස් හබ්බිලි කන්ද කතාවෙන් කතාවෙන් කොහොම හරි හබ්බිලි කන්ද මුදුනටම ආවා හබ්බිලි කන්ද මුදුනට ආවට පස්සේ අර මේ ගල නගින්න තියෙන මහන්සිය කාන්සිය කොහෙන් ගියාද නැතුව යනවා හරිම ලස්සන view එකක් තියෙන්නේ කට්ටේම ලස්සන විදිහට ගමන් ඉන්නේ ට්‍රැවල් විත් බ්‍රදර්ස් ලා කොහොමත් කට්ටක් කාගෙන කාගෙන දුක් විඳගෙන මහන්සියෙන් දාඩි පරාගෙන තනකට ඇවිල්ලා ඒ තැනට ඇවිල්ලා ලස්සන විදිහට මේ මහන්සිය කාන්සිය නිවා ගන්නවානේ මෙතනට ආවට පස්සේ හරි ලස්සන රුධිරයක් වටේම පේනවා ඔයාලට කියන්න තියෙන දෙන්න මේ අසිරිය විඳින්න කියලා හබ්බිනි ගල නැගගෙන නැගගෙන එද්දී වම් පැත්තට වෙන්න තියෙන සිරිපතුලක් ඒ සිරිපතුලේ මේ වෙද්දී නිදන් හුරු වගේ ඇවිල්ලා මක්කරි කරන් ලැහත් වෙලා තියෙනවා ඒකට මේ වගේ දේවල් විනාශ කරන්න එපා ඕගොල්ලෝ පුළුවන් තරම් බලලා යන්න වෙන්න ඕනේ